අයවය ඇත්තවැස්සෙන් ඉදිරිපච් කිරීම සිදු කරන්නේ රටේ රිණ ආර්ථිකයක් ඇතිවූ අවස්ථාවක. රට ලංකා ඉතිහාසි කිසිම දවසක සිදු නෝවු කාරණයක් සිද වු අවස්ථාවකගේ ගැන රට බංකොලො කියයන අවස්ථාවට ගබන් කරට පස්සේ. දැන් තිබෙන බංකොලොච කියය අවස්ථාවෙන් ඉවත් කරගන්න. එතවට ංකොලොත් කිරීම අවස්ථාවෙන් ඉවච් කරගැනීම සඳහා ආර්ථික දර්ශනය දිගුකාලීන ආර්ථික දර්ශනයක් මෙන්ම, ති කාලින ආර්ථික දර්ශනයක් සකස් කල්ල තිබෙන ඒ දිරිපච් කල්ල තිබෙනවා ඒ පෝෂණය කිරීමේ ආකාරය පිළිබන්ධ මේ පොතේ පිටුවල සඳහන් කල්ල තිබෙනවා ආණ්ඩුග්‍රම්වස්ථාවට අනුකූලව සකස් කල්ල තිබෙන. එතකොට අපි එසේ සකස්කිරීමෙන් පමණයි අපිට ජාත්‍යන්තර මූල්‍යයා අර මුදලේ තුංගනි වාරිකයාත් ලබා ගැනීමට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව සමස්ත ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතනවල. සමස්ත බර මේ ඉන්න මාධ්‍යවිදින්ටත් අපටත් පවරණ වන්නං. ඒක ජාතික අපරාධ්‍යයක්. උදාරණයක් හැටියට දැන් ගත්තෝත් මේ රටේතිවෙන්න පාඩු ලබන ආයතනවලට පඩි ලබා දෙන්නේ ඔබ කන උදතේකින්. ඔබ බොනතේකින්. ඔබ දවල්ත කන කෑමෙකින්. ඒය නතර වීතුූති වෙනවා. ඔබ ඉන්නේ පාඩු ලබ නායතන නාටතු කරන්න නැබේ. ඔබ ඉන්න ලාබ ලබ නාආයතන ශ්‍රීලං කවතුන ඇතිකිරීම සඳදා ඒති අයවැයි ඔබහ ඇසූ පරිදි. ශක්තිමත් ආර්ථික පදනමකට අවශ්‍ය කරන ජාත්‍යන්තර මූලයා තනත් පිළිගන්න ලියවිල්ලක් ඉදිරි පච් කරල තිබෙනවා ජාතිය හමුයි. රනිල් වික්‍රමික ජනතිපත්තුමා එක පැත්තකින් බලාපොරොත්තු වෙනව සංචාර්ක ව්‍යපාරයයේ ශක්තිමත් කිරීම තුළ. ඉතිහාන්සේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිල්ල තියෙන මලියන දෙකනක් මිලියන පහක්. ඊළඟ වර්ෂීද මිියන සියන් මිලියන දහයක් වා ැනීමි සඳහා අවශ්‍ය කරන සංචාරග සැලස්ප ශ්‍රී ලංකාවතුල ක්‍රියාත්ම කර. එතකොට එවැනි සියලු ලෝකයේ බලවත් රාජ්‍යයන් සියලු දෙනා එකතු කරගන්නේ ඒ ශක්තිමත් ආර්ථික පිම්ම පැනීම සඳහ. ඒනිසා තමයි ගැන වැඩවර්ජනවලින් ඒයට බාධ කරන්න එපා කියලා කඩකප්පල් කරන්න එපා කියලා. වැඩවර්ජනයකින් ලබෙන කිසිම දෙයක් නෑ වැඩවර්ජනය ලැබෙන්නේ ඔබද ඔබේ ආහාර පානුල බිලිහිහළෑම පමණයි. ඉතින් මෙ ජාතිය දැම් දීර්ග කාලයක් තිස්සේ මේ ව්‍යයා මේ කරලා තිබෙන. දැන් ඒ කරන්න එපා. ඒ කරනවා කියන්නේ යාගේ දරුවන්ට මේ රට අහිම කිරීම. රනනිල්ලිත්තම සිංහ රනනිල් ුක්තු්‍රසික මැත්තුවාමා කියලා ගන් රටක් වැටන අවස්ථාව බිහිවූ ජාතික නායකෙක් පමණයි. එතුමා එක්සත් ජාතියපක්ෂණයකය පමණක් නෙවෙයි. එතුමා මේරටේ ජාතික නායකෑ හැටියට තමයි තනියා සුනින් ඒ වගකීම භාරගත. එතුගේ නම්ම යෝජනා කරේ මහජන එක්සත් පෙරමුණේ ඒගේනි දිනශකරුණු අරමහත්වයක්. එතුමාගේ නම ස්තිරකරේ එක්සත් ජාතියපක්ෂ පරණ සාමාජික මනුෂණ අනක් කරමාත්ය. ඉතින් එතුමාගේ නම යෝජනා වුණේ එහෙම සියලු දෙනාගේ කැමැත්තෙන් එතුමායි තට පත් කළේද. ති එඒතුමා යම්කිසි කණ්ඩායමට අයිති ජනාධපතිවරය කෝ නායකයෙක් නෙමි එතුමා ජාතික නායකය හැටියෙන්ට එතුමාගේ ජාතික කටයුක්ත ඉතුු කරමින් සිටිනවා.